අයිබුවන් සත්‍ය අපක්ෂපාතී ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරි දේ හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මමු දේශන ඉදමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ශ්‍රී ලංකාව කොරෝනා ව්‍යාප්ත වීම පාලනය කරයි IDH ප්‍රතිකාර ලබන චීන කත යහපත් අතට සැක සහිත රෝගීන් සුවාතට කොරෝනා පැතිරියම පාලනය චීනෙන් ගිලිහෙයි ප්‍රාන්ත රසක රෝගී පැතිරයයි මරණ සංඛ්‍යාවත් 170 දක්වා ඉහළට ඉන්දියාව සහ ෆින්ලන්තයටත් කොරෝනා පැතිරයයි කුඩු කිලෝ 192ක් හොරණින් සොයාගනි ගිනි අවි සමග කාන්තාවන් ඇතුළු සැකකරුවන් තිදෙනේ කතනංගුවට 2020 එජාප මංගල කෘත්‍යාධිකාරී මණ්ඩලය දෙදරායයි ගමට ගයක් රටට හෙටක් දින 60න් නිවාස 14022ක් සමාරම්භය පෙබරවාරි 1 වනදා කුරුණෑගලෙන් ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත නවවසරේ එක්සත් ජාතික පක්ෂ මංගල කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පස්වර 3ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ආරම්භ වුණා එහිදී පක්ෂ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතාටත් ඉදිරි මහමැතිවරණයේදී අග්‍රාමාත්‍ය අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාටත් ලබා දීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකකතාවයේ පළ කර තිබෙනවා මෙම පුවත පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ ප්‍රවෘත්ති විකාශය අතරතුර ඔබ වෙත ගෙනීමට අප සූදානම් මෙරට තුල කොරෝනා වෛරසය ආසාදනය වූ එක් රෝගියෙකු පමණක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා මෙරට තුල කොරෝනා වෛරසයේ පැතිර යාම පාලනය කිරීමට සෞඛ්‍ය අංශ මේවන විට සමත් වී සිටින බවයි විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ එමෙන්ම මාරාන්තික කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවද අද දින රැස් වුණා මේවන විට කොරෝනා වෛරසයයි තහවුරු කරන ලද රෝගීන් එක්කයිකු පමණක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. එසේම මෙම වෛරසය ආසාදනය වූ බවට සැක සහිත රෝගීන් 17 දෙනෙකුද ශ්‍රී ලංකාවෙන් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. අදාළ වෛරසය ආසාදනය වූ චීන කාන්තාව පසුගියදා IDH උනරෝහල හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත ඇතුළත් කෙරුණු අතර මේවන විට එම වෛරසය ආසාදනය වූ බවට සැක සහිත රෝගීන් 6 දෙනෙකුද IDH රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. කෙසේ වෙතත් ගත වූ පැය 24 තුළදී මෙම වෛරසය ආසාදනය වූ බවට සැක කෙරුණු රෝගීන් 5 දෙනෙකු IDH උනරෝහලෙන් පිටව ගොස් ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. එසේම මෙම වෛරසය ආසාදනය වී රෝහල් ගත කළ චීන ජාතික කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය සුවාතට හැරී ඇති නමුත් ඇගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් නිරීක්ෂණය කිරීම සඳහා රෝහලේ රඳවා තබා ගනිමින් ප්‍රතිකාර සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග පිළිබඳ අධ්‍යක්ෂ කළා. මෙතෙන්දී වැදගත්ම දේ තමයි එතකොට මේ යම් කිසි විදිහකින් මේ රෝගේ වැළඳිච්ච කෙනෙක් ලංකාවට පැමිණීම සහ ඒ ලංකාවේ රෝගේ නැතත් එකසේ සමග ලංකාවට ඇවිල්ලා ඒ මුල් සති දෙක තුලදී ඔවුන් හඳුනා ගැනීම ඒ සඳහා යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙච්ච නිසා තමයි අපි අතුලාගත්තු පළවෙනි චීන ජාතික කාන්තාව ඒ දැනුවත් වීම තිබුණ නිසා තමයි ඒ පළවෙනි චීන ජාතික කාන්තාව ඒ රෝගයේ රෝග ලක්ෂණ ආපු පළවෙනි දවසේම ඇතුළුනේ හිතන්නේ ඒක එක්තරා විදියට සාර්ථක දෙයක් මේ මොහොත වෙනකොට අපි රෝගී කඳුනගෙන තියෙනවා ඊට අමතරව මේ වෛරසය ලංකාවේ පරිසරයේ පැතිරෙනවා කියන්නේ සංසකණය වෙනවා කියන්නේ කිසිම සාධකයක් නැහැ සමහර රෝහල් කීපයකට රෝගීන් පැමිණලා තියෙනවා කිසිම රෝගියෙක් අනතුරුදායක තත්ත්වයක නැහැ සියලුම රෝගීන් සාමාන්‍ය රෝග තත්ත්වයක ඉන්නේ ගොඩක් අය රිකවර් වෙනවා සමහර අඳුරකට මේ සැක කරපු අය දැන්ටමත් ඩිස්චාර්ජ් වෙලා ගිහිල්ලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණයක් ගත්තේ අර වුහාන් වල රැඳවල ඉන්න ශිෂ්‍යනු ඒගොල්ලන්ගේ පවුල් වලක අය ඉන්නවා 30-35 අතර ප්‍රමාණය ඒගොල්ලෝ ලංකාවට ආපුවම දියතලාවට ගෙනියනවායි කියලා තාම ඒගොල්ලෝ ලංකාවට ඇවිල්ලා නැහැ තාම වුහාන් ප්‍රදේශයට ඇක්සස් එකවත් නැහැ යන්නවත් බැහැ කිසිම කෙනෙකුට ඉතින් ඒක නිසා ඒගොල්ලෝ අනාගතයේදී ඉදිරියේ දවසක ආපුවම තමයි එතෙන්ට යන්නේ එහෙම නැතුව අනිත් ප්‍රදේශවල ඉගෙන කිසිම ශිෂ්‍යෙක් අපි රැඳවගන්නේ නැහැ මේ අදාළ චීන කාන්තාව සංචාරය කළ අහුංගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිටි සේවිකාවක්ද පසුගියදා IDH උනරෝහල වෙත ඇතුළත් කෙරුණේ ඇයටද අදාළ වෛරසය ආසාදනය වී ඇති බවට වෛද්‍යවරුන් සැක පළ කිරීමෙන් අනතුරුවයි කෙසේ වෙතත් ඇගේ සෞඛ්‍ය තත්ත්වයද යහපත් මට්ටමක පවතින බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ මේ අතර චීනයේ වුහාන් නගරයේ රැඳී සිටින සිසුන්ගේ දෙමාපියන් පිටිසක් සහ චීනයේ සිට මෙරට පැමිණි සිසුන් පිරිසක් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට අද ලිපියක් භාර දුන්නා
ඔවුන් එමගින් සඳහන් කර ඇත්තේ වුහාන් නගරයේ සිර වී සිටින සිසුන් කඩිනමින් දිවයිනට රැගෙන ඒමට මැදිහත් වන ලෙසයි. මගේ දුව ඉන්නේ මේ වූහාන්වල ඇතුළෙම යුනිවර්සිටි එකේ. වතුර වුණත් ඉල්ලුවට ගෙනල්ලා දෙන්නේ නැහැලු ඒගොල්ලෝ. ඉතින් මානසිකවත් මේ තනි වෙලානේ යනු දරුවෙක් වශයෙන් ඒක නිසා තමයි ගෙනල්ලා දෙන්න කියන්නේ. කියන්න තියෙන හැම තැනටම අපි දැනුම් දීලා තියෙන්නේ. ඒත් ඉතින් තාම විසඳුමන්නේ. ඒගොල්ලෝ කියන්නේ යුනිවර්සිටි එක මේ ඇරපු දවසට තමයි මේ දරුවව ගන්න පුළුවන් කියලා. අපි UN එකට ලිපියක් දීලා ඇත්තටම බලාපොරොත්තු වෙන මේ වෙලාවේ පුළුවන් තරම් ඉක්මනට එයාලව ගෙන්නව ගන්න උත්සාහ කරන්න කියලා. මම චයිනාවල ඉඳන් මේ වැකේෂන් ආපු කෙනෙක්. අපි හැමෝම කිසිදු රෝගී තත්ත්වයක් කිසිම ශ්‍රී ලාංකිකයෙකුට වුහාන් වල ඉන්න මේ දිනකොට වාර්තා වෙන්නේ නැහැ. ඔවුන් ආරක්ෂිතව ඉන්නවා. නමුත් ඔවුන්ට ගැටලුව තියෙන්නේ ඔවුන්ගේ ඉදිරි ජීවත් වීමේ ප්‍රශ්නේ, ඔවුන්ගේ ආහාර ප්‍රශ්නේ ඇතුළු දේවල් සහ ඔවුන්ගේ මානසික මට්ටම. මීටත් වඩා උනන්දුවෙන් මේකට සංවේදී වෙලා මේ ගැටලුව කෙරේ අවශ්‍ය කරන මැදිහත් වීම කරයි කියලා මේ අපේ සහෝදරයා හැකි ඉක්මනට මේ අය ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කරන මැදිහත් වීම කරන්න තමයි මේ දෙමව්පිය සිල් දෙනා මේ ස්ථානට රැස්වලා මේ ආකාරයේ සංදේශයක් බාර දීම කරේ. එසේම මාරාන්තික නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය පිළිබඳ ආශික අධීක්ෂණකාරක සභාවේ විශේෂ රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වුණා. මුළු ලෝකෙම මැප් කළා ඒ රටේ තියෙන ප්‍රමාණය රතු ඩොට් එකකින් සමානුපාතිකව දක්වනවා. ඒක එතනදී හැබැයි දැන් මම පොඩි උදාහරණයක් කියන්න. දැන් මෑතකදී යුනයිටඩ් අරබ් එමිරේට්ස් වල 5 දෙනෙක් ඩයග්නෝස් කරා පෙරේදා. ඒ 5 දෙනාම චීනයේ සිට වුහාන් ප්‍රාන්තයේ සිට ආපු කට්ටිය. මේ වන විට එක් රෝගියෙක් තමයි කොරෝනා වෛරස් රෝගියෙක් හැටියට අඳුනාගෙන තියෙන්නේ. ඒ කොරෝනා වෛරස් රෝගීන් අඳුනා ගැනීම සඳහා අවශ්‍ය කරන පරීක්ෂණය දැන් ශ්‍රී ලංකාවේ දියුණු කරලා තියෙනවා. ඒ වගේම මේ වන විට 12 දෙනෙක්ගේ පරීක්ෂණ කළා තියෙනවා. මේ 12 දෙනාගෙන් චීන ජාතික කාන්තාව පමණයි රෝගියේ තියෙන බවට තහවුරු වෙලා තියෙන්නේ. ඒ වගේම මේ කාන්තාවගේ තත්ත්වය ගත්තොත් එහෙම ඇය සුවාතට හැරෙමින් පවතිනවා. මීට ඉස්සර මේ රටට වැළඳිච්ච කොරෝනා ආසාදන තරම් දැන් තියෙන කොරෝනා වෛරසය දරුණු නෑ. ඒ නිසා අපිට මේ රෝගයට ඉතාමත් සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. මහජනතාව කරන්න ඕනි වැදගත්ම කාරණේ කටකතාවලටයි සමාජ මාධ්‍ය ජාලාවල යන ගොසිප්ස් වලටයි බය වෙන්න එපා. මේ අතර හැටන් නෝවුඩ් ප්‍රදේශයේ පදිංචිව සිට රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කර දැනට ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා චීනයේ වුහාන් ප්‍රදේශයේ රැඳී සිටින ප්‍රගීත රොෂාන් වීරතුංග මහතා WeChat තාක්ෂණය ඔස්සේ මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. වර්තමානයේ වෙන විට අප දැඩි අර්බුදකාරී තත්වයකට මුහුණ දීලා ඉන්නවා චීනයේ වුහාන් නගරයේ තිර. කිව්වොත් චීනයේ වුහාන් නගරය මුද්‍රා තියලා අද වෙනකොට සතියක පමණ කාලයක් වෙනවා. ඒ වගේම මේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ නිල වශයෙන් දැනුම් දීලා සති දෙකක කාලයක් පමණ වෙනවා. මා ඇතුළුව මේ චීනයේ නගරය තුළ අද වෙනකොට ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 31 දෙනෙකු රැඳී සිටිනවා විවිධ විශ්වවිද්‍යාල තුළ. වර්තමාන තත්වයේ හමුවේ ඇත්තෙම අපි දැඩි අර්බුදකාරී තත්වයකට තමයි මුහුණ දීලා තියෙන්නේ. මොකද කිව්වොත් විශ්වවිද්‍යාල පාලන අධිකාරිය අපිට දැනුම් දීලා තියෙන විද්‍යාලයේ නිවාසිකාගාර තුල රැඳිලා ඉන්න කියලා. අපිට අවශ්‍ය පහසුකම් ජලය, ආහාර සහ ඖෂධ යනාදී ලබා දීම පිළිබඳ නිසි වැඩපිළිවෙලක් දකින්නට නැහැ. ඉතින් මෙවැනි අවස්ථාව සඳහා විශ්වවිද්‍යාලයේ නිවාසිකාගාර වලින් බැහැරවීම අත්‍යවශ්‍යයි. නමුත් එසේ බැහැරට යෑම වර්තමාන තත්ත්වයේ හමුවේ අතිශයින්ම අවධානම්කාරී. වර්තමානයේ වෙනකොට ශ්‍රී ලාංකිකයන් කිසි කෙනෙකුට මේ රෝගය වැළඳිලා හෝ වෙනත් ආකාරයක රෝගී තත්ත්වයක් වැළඳිලා නැහැ. මේ නගරය තුළ රැඳී සිටීම මම හිතන්නේ අතිශයින්ම අවධානම්කාරී. චීනයේ අතිශයින්ම අවධානම් කලාපය තුළ රැඳිලා ඉන්න අපිට මේ චීනයේ පිටවීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු තාම සැලසිලා නැහැ කියන කාරණය ඉතා කනගාටුවෙන් ප්‍රකාශ කරන්න ඕනි. එසේම ගිනිගත් හේන බෝට්ලන් ජලවිදුලි බලාගාර ව්‍යාපෘතියේ චීන ජාතික ඉංජිනේරුවරුන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක සහිතව රෝහල්ගත කර තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩලය විසින් කැලණිගඟ හරස්කර ගිනිගත් හේන පොල්පිටිය ප්‍රදේශයේ ඉදිකරමින් පවතින බෝට්ලන් ජලවිදුලි බලාගාර ව්‍යාපෘතියේ සේවයට යුතු චීන ජාතික විධායක ඉංජිනේරුවරුන් දෙදෙනෙක් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පරීක්ෂාවක් සඳහා ඊයේ දින මහනුවර ශික්ෂණ රෝහල වෙත යොමු කළ බවයි අපගමුව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී ක්‍රිෂාන් ප්‍රේමසිරි මහතා පැවසුවේ. එසේම කුරුණෑගල ශික්ෂණ රෝහලේද කොරෝනා වෛරසයට පෙර සූදානම් වීම සඳහා නව පාටු දෙකක් විවෘත කර තිබෙනවා.
ඔබ දන්න ඇති කොරෝනා වෛරස් කියන ආසාදනයට ලක් වෙලා මේ වෙනකොට ඉතාම ආందోලනාත්මක තත්ත්වයක් අපේ රටේ තියෙනවා. ඇත්තටම ඔබට පේනවා ඇති මම මාස්කයක්වත් දාන්නේ නැතු ඉන්නේ. මගේ දකුණු අත පැත්තේ ඔබලා කලින් දැකපු විදිහට කොරෝනා රෝගියයි සැකස් තියෙන රෝගියා ඉන්නවා. නමුත් අපි මේ වෙනකොට සැක සහිතවම අපි දන්නවා එම රෝගියාට කොරෝනා වෛරසය නැහැ කියන එක. හැබැයි ජනමාධ්‍ය වලින් අපේ රෝහල් සම්බන්ධව ගිහිල්ලා තිබ්බා රෝගීන් 5 දිනක් ඇතුළත් වෙලා තියෙනවා කියන එක කිසිම සත්‍යතාවයක් නැහැ. චනෝවහල කුරුණෑගලේ කොරෝනා වෛරස් රෝගියෙක් ඉන්නවා කියන එක අසත්‍යතාවක්. මෙන්න මේ රෝගියාටත් 99.99% අපි විශ්වාසයි කොරෝනා වෛරසය නැහැ. ඒකට හේතුව මම ඊයේ දවස් පුරාම මෙම රෝගියා වැඩ කරපු චීන සමාගමෙන් අවශ්‍ය තොරතුරු ගත්තා. එසේම අද පෙරවරුවේ ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් චීනයේ සිට දිවයිනට පැමිණියා. මං වගකීමෙන් කියනවා මේ මුල් සති දෙක ඇතුළත අපි පරිස්සම් වෙන්න ඕනි අපේ පවුලේ අය සහ අපේ රටේ හැමදාම හැම කෙනාම වෙනුවෙන්. මං හිතනවා මගේ වගකීම මේ වෙලාවේ මම අතින් ඉටු කරන්න පුළුවන් වෙයි කියලා. එහෙම ලොකු කලබල තත්ත්වයක් නැහැ. තත්ත්ව සාමාන්‍යයි. එහෙම අපේ යුනිවර්සිටි වහපු නිසා තමයි අපි ආවේ. ඒ කියන්නේ ගොඩක් ළමයි ගියා. බංග්ලාදේශ, ඉන්දියාවේ ළමයි ඔක්කොලාම ගියා. ඒ නිසා පොඩි ළමයි කට්ටියක් යුනිවර්සිටි එකේ තියාගෙන ඉන්න බැරි නිසා අපිටත් යන්න කියලා කිව්වා. ඒ නිසා අපි ආවා. තත්ත්වය ඉතින් දරුණු එකයි අපි ආවේ මේ ඉන්න බය හින්දා. ඒ කැම්පස් වලින් කිව්වා දවස් මේ පටන් ගන්න දවස් පරක් වෙනවා කියලා. ආරක්ෂා තත්ත්වය ඉතින් අපිම තමයි බලාගන්න ඕනේ. මේ අතර මේ සම්බන්ධයෙන් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීද මෙලෙස අදහස් පළ වුණා. ලංකාවේ N95 කියන මුහුණු ආවරණය හිඟයක් තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය රන්ලි වික්‍රමසිංහ මැතිතුමාගේ මැදිහත්කම තුළ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට කතා කරලා ඉන්දියාවෙන් මෙම මුහුණු ආවරණය කිරීම සඳහා භාවිතා කරන N95 ෆේස් මාස්ක් ලබා ගැනීමට සාකච්ඡා කරා. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය එකඟතාවය පළ කරලා තියෙනවා රජයට නොමිලේ ප්‍රධානයක් හැටියට N95 මාස්ක් ලබා දීමට. ශ්‍රී ලාංකීය රජය ලිඛිතව ඉන්දියානු රජයෙන් ඉල්ලීමක් කරපුවම රට අවශ්‍ය ප්‍රමාණය නොමිලේ උන් ලබා දෙන්නට එකඟතාවය දැනුම් දුන්නා. කොරෝනා වෛරසය නිසා දඹදිව යන 35,000කට 30,000කට වැඩි ප්‍රමාණයක් ඒ දඹදිව යන්න පුළුවන් කමක් තිබෙයිද කියන සැකය තියෙනවා. අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේ දඹදිව යන්න බැරි වෙන පිරිස් ගමන් කල් දාන්න වෙන අයට යම්කිසි සහනයක් ලබා දෙන්න රජයක් හැටියට කටයුතු කරන්න. චීනයේ පැතිරෙන නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම මේ වන විට පින්ලන්තය සහ ඉන්දියාවෙන්ද කොරෝනා වෛරස ආසාදිතයින් හමු වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. පවතින තත්ත්වයත් සමග ආසියානු කොටස් වෙළඳපළ පහත වැටි ඇති බවටද තොරතුරු වාර්තා වනවා. චීනයේ වුහාන් නගරයෙන් පළමුවරට වාර්තා වූ කොරෝනා වෛරස ආසාදනය අද වන විට ලෝකයේ රටවල් රැසක් වෙත ව්‍යාප්ත වී පවතිනවා. ඒ අනුව මේ වන විට රටවල් 21ක කොරෝනා වෛරස ආසාදනය වූ පුද්ගලයන් සිටින බවයි වාර්තා වන්නේ. මෙසේ වෛරස ආසාදිතයෙක් වාර්තා වූ නවතම රාජ්‍ය වන්නේ ෆින්ලන්තයයි. එහි සංචාරය සඳහා මීට දින කිහිපයකට පෙර වුහාන් සිට පැමිණි 32 කාන්තාවක් මෙසේ වෛරසය ආසාදනයෙන් පෙළෙන බව එරට වාර්තා අද අනාවරණය කළා. මේ අතර නව කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව ගත වූ දින 3ක කාලය තුළ කැපී පෙනෙන ලෙසින් වර්ධනය වී තිබෙනවා. ඒ අනුව මේ වන විට චීනයේ කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලින් සංඛ්‍යාව 170ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මේ වන විට වෛරසය ආසාදිතයින් 7,711 දෙනෙකු හමු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. එමෙන්ම ලෝපුරා වෛරසය ආසාදිතයින් වාර්තා වීමේද ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙනවා. එමෙන්ම මේ වන විට ජපානයේද වෛරස් ආසාදිතයින් 3 දෙනෙකු වාර්තා වී ඇති අතර චීනයේ ප්‍රධාන නගර රැසක්ම මෙම කොරෝනා වෛරසය බිලිගෙන අවසන්. එමෙන්ම වෛද්‍යවරුන් පවසන් කොරෝනා වෛරසයේ දින 10කින් උග්‍රවන බවයි. කොරෝනා වෛරස් ආසාදිතයින් වෙනුවෙන් චීනයේ ඉදිකරනු ලබන විශේෂ රෝහලේ වැඩ කටයුතු මේ වන විට අවසන් අදීරේ පවතින අතර එහි කොටසක් මේ වන විට විවෘතව පවතින බවයි වාර්තා වන්නේ.
එමෙන්ම පවතින තත්ත්වයේ හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතයි. එෙහිදී මාරාන්තික කොරෝනා වෛරසයේ පැතිර යාමේ තත්ත්වයේ සැලකිල්ලටගෙන ලෝපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්නේද නැද්ද යන සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති. මේ අතර චීනයේ සහ රුසියාවේ නව මාරාන්තික කොරෝනා වෛරසය සඳහා ප්‍රතිශක්තිකරණ ඖෂධයක් නිෂ්පාදනය කිරීම සඳහා කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව චීන සෞඛ්‍ය බලධාරීන් කොරෝනා වෛරස මූලය මොස්කව් සෞඛ්‍ය බලධාරීන් වෙත ලබා දී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් ආසියානු කොටස් වෙළඳපොළ පහත වෙටි ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. විදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ පවතින තත්ත්වයේ හමුවේ චීනයේ ආර්ථිකයේ කඩා වැටීමකට ලක් වනු ඇති බවයි. එමෙන්ම ඉන්දියාවෙන්ද කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු රෝගියා වාර්තා වී තිබෙනවා. මේ අතර නව කොරෝනා වෛරසයෙන් බේරීම සඳහා චීන ජාතිකින් ප්ලාස්ටික් හිස්වැසුම්, ජල බෝතල් සහ ප්ලාස්ටික් බෑග් භාවිතයට පෙළඹී ඇති බව වාර්තා වනවා. කොරෝනා වෛරසය පැතිරීමත් සමග චීනයේ මේ වන විට ආරක්ෂිත මුඛ ආවරණ හිඟයක් මතුවීම හේතුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ. මුඛ ආවරණ නිෂ්පාදන ඉල්ලුමට අනුව සැපයුම ලබා දීමට නොහැකි වී ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර තිබුණා. එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට චීනයට සිදුකෙරෙන ගුවන් ගමන්ද රටවල් රැසක් විසින් අත්හිටුවා තිබෙන බවයි. මේ අතර ලොව සුප්‍රකට Google සමාගම චීනය හොංකොං සහ තායිවානයේ පිහිටි සිය කාර්යාල තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. Google සමාගම චීනයේ සිය කාර්යාල හතරක් පවත්වාගෙන යනු ලබනවා. ඒ විකුණුම් සහ ඉංජිනේරු යන අංශ මුල් කර ගනිමින්. නව වසරේ එක්සත් ජාතික පක්ෂ මංගල කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පස්වරු තුනට සිරිකොත පක්ෂ මුලස්ථානයේදී ආරම්භ වුණා. එහිදී පක්ෂ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතාටත් ඉදිරි මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාටත් ලබා දීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් පැරණි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සිටි සමාජිකයින් සිය දෙනෙකු නව කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීම හේතුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමාජිකයින් 16 දෙනෙකු අද දින පැවති නව වසරේ මංගල කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කළා. පසුගිය දෙසැම්බර් මස 31 වනදායින් පසු කාල සීමාව අවසන් වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද නව වසරේ පළමු වරට සමාජිකයින් 35 දෙනෙකුගෙන් යුතුව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස් වුණා. කෙසේ නමුත් මෙලෙස පත් කෙරෙනු නව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කළ හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකින් මාකර්, මන්ත්‍රී වරුන් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ අජිත් පී පෙරේරා මෙන්ම කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක යන අය මෙවර කෘත්‍යාධිකාරී අධිකාරී මණ්ඩල සමාජිකත්වයෙන් ඉවත් කර තිබෙනවා. සාමූහික විනය කඩකිරීමේ චෝදනාව යටතේ එම මන්ත්‍රීවරුන් සහ කොළඹ නගරාධිපතිනිය මෙන්ම හිටපු අමාත්‍යවරයා මෙලෙස නව කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකත්වයෙන් ඉවත් කර ඇති අතර අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස තමව කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රී අජිත් පී පෙරේරා මෙලෙස අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් මාවත් ඒ වගේම ෆීල්ඩ් මාර්ෂල් සරස්වංශක මැතිතුමාවත් ඉවත් කළා කියලා ප්‍රවෘත්තියක් පළවෙලා තියෙනවා. ඒත් වශයෙන් අපි ඒ ප්‍රවෘත්තිය හැරෙන්නට වෙන කිසිවක් දන්නේ නැහැ. පුවත්පත්වල තියෙන හැමදේම සත්‍ය නෙවෙයි. මගේ ප්‍රාර්ථනේ ඒ පුවත සත්‍යයක් නොවේවා කියන. අපිට නිල වශයෙන් කිසිම දැනුම් දීමක් කළා නැහැ. නොනිල වශයෙන් කිසිම දැනුම් දීමක් කළා නැහැ. අපි ඒ පුවත්පතෙන් තමයි දැනගත්තේ වෙන කරුණක් තිබෙනවා කියලා. කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් මාව අස් කළා කියලා මට කවුරුත් දැනුම් දීලා නැහැ. අස් කරන්න හේතුවකුත් නැහැ. මට විරුද්ධව විනය පරීක්ෂණත් නැහැ. පක්ෂය ආරක්ෂා කළා තීරණසක් එතනින් හරමන්දයක් කළත් නැහැ. මම හිතන්නේ ඒක වැරදි ප්‍රවෘත්තියක්. මේ අතර මෙලෙස එම එක්සත් ජාතික පක්ෂ සමාජිකයින් නව කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නව කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයින් පිරිසක් අද දින පැවති නව වසරේ මංගල කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව විපක්ෂ නායකවරයා ඇතුළු නව කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයින් 16 දෙනෙකු අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පෙර දැනුම් දීමකින් තොරව සහභාගී වූයේ නැහැ. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැය දෙකකට ආසන්න කාලයක් පැවති අතර එහිදී පක්ෂ නායකත්වය පිළිබඳව අවසන් තීරණයකට කෘත්‍යාධිකාරී මණ්ඩලය එළඹ තිබෙනවා. ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයා ලෙස පත් කිරීමටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකයා මෙන්ම ඉදිරියේදී එජාපයේ විසින් ගොඩනගන නව සංධානයේ නායකයා ලෙස පත් කිරීමටත් අද රැස්වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා. සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට දෙන්න ඒකමතිකව තීරණය වුණා. ඉතින් ඉදිරියේදී මැතිවරණය විශේෂයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය
නායකත්වය දෙන්න එතුමා සන්ධාරේ නායකත්වයත් එතුමාට දෙන්න තීරණය කෙරුවා. ඉතින් ලබන බ්‍රහස්පතින්දා ආයිත් කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වෙනවා. ඒ අවස්ථාවේදී මේ තීරණය ඉස්තර කරන්න බලාපොරොත්තු. විශේෂයෙන්ම අද කෘත්‍යාධිකාරී මණ්ඩලයට අද වෙනකොට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන් 59 දෙනෙක් පමණ පත් කරලා තිබුණා. මේ 59 දෙනාගේ 37 දෙනෙක් අද පැමිණලා සිටියා. ඒ වගේම 6 දෙනෙක් එන්නේ නැහැ කියලා දැනට දවස් 5කට ඉස්සෙල්ලා දැනුම් දීලා තිබුණා. ඒ අනුව අද 16 දෙනෙක් පැමිණලා සිටියේ නැහැ. අද මේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පැවැත්වුණා ඝනපූර්ණයක් තිබුණ නිසා. ඒ වගේම මෙතුමා කිව්වා වගේ අද කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තීරණය කරන ලැබුවා සියලුම දෙනා එකට එකතු වෙලා යන්නත්. ඒ වගේම සන්ධානයේ නායකත්වයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා නැත්නම් විපක්ෂ නායකතුමාගේ යටතේ මෙහෙවන්නත්, ඒ වගේම අගමැති අපේක්ෂකවරයා වශයෙනුත් එතුමා කටයුතු කරන්නත් අද පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තීරණය කරනු ලැබුවා. මේ පක්ෂ ලාංඡනය එතුමාලා වෙනස් කරනවද? පැලිගොඩ විශේෂ අපරාධ විමර්ශනාංශයේ විසින් හොරණ සහ බණ්ඩාරගම ප්‍රදේශවලදී හෙරොයින් කිලෝග්‍රෑම් 192ක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගු කොටගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී ගිනි අවි රසක්ද සොයාගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. අද දෙසින පැලිගොඩ විශේෂ විමර්ශනාංශයේ නිලධාරීන් විසින් අධිවේගී මාර්ගයේදී සැකකටයුතු වාහනයක් පරීක්ෂා කර හෙරොයින් කිලෝග්‍රෑම් 15ක් සමග සැකකරුවන් 2 දෙනෙකු අත්අඩංගු කොටගෙන තිබෙනවා. සැකකරුවන්ගෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී බණ්ඩාරගම පොලිස් වසමේ සකවා තිබී තවත් හෙරොයින් කිලෝග්‍රෑම් 177ක්, පිස්තෝල ගිනිඅවි 10ක් සහ මැගසින් 10ක් සොයා ගැනීමට හැකිවී තිබෙනවා. ඒ අනුව පැලිගොඩ විශේෂ විමර්ශනාංශයේ නිලධාරීන් විසින් අද දෙසින හෙරොයින් කිලෝග්‍රෑම් 192ක් සිය බහරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් අතර කාන්තාවන් 2 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු වන බවයි පොලිසිය ප්‍රකාශ කළේ. බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ අධීක්ෂණ යටතේ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. පොලිස් නිලධාරීන් ප්‍රවෘත්ත ප්‍රණාමය පිළිගන්නා විශාල තුරයක් තමත්ම සමුදාය වල්ලාගෙන පිළිවන්ත හෙරොයින් කිලෝ 192ක් තියෙනවා. ඒ වගේම දේශීය රටවල නිෂ්පාදනය කරපු පිස්තෝල 10ක් තියෙනවා. මේවා පාතාලයට යන්න ඉඩ තිබුණා. එහෙම විශාල ජීවිත සංඛ්‍යාවක් නැති වෙනවා. මේ වගේ අවස්ථාවක අපි ප්‍රශංසා කරන ගම ඒ සඳහා සම්බන්ධ වෙච්ච සියලුම නිලධාරීන්ට විශේෂ ත්‍යාගයක් ලබා දෙන තරි පොලිස්පත්තු වගේ ඉල්ලාහිටම. ඒ අනුව පැද කාලය තුළ ශ්‍රී ලංකා පොලිසිය විසින් සොයාගත්තු විශාලතම මද්‍රව්‍ය තොගයක් ලෙස මේ විශේෂ අවස්ථාවක සලකනවා. පොලිස්පත්තුමා විසින් ලබා දී සිටි උපදෙස් අනුව මද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම මුල්ලුට්ටා දැමීම සඳහා කරන ලද මෙහෙයුම් මාලාවේ එක් පියවරක් ලෙස මෙම පැටලීම සිදු කර තිබෙනවා. විශේෂයෙන්ම මද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය අතර පැහැදිලි සම්බන්ධතාවයක් තිබෙන බව මේ පැටලීමේ පෙනියන බස්සාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙහෙයුම යටතේ ඉදිරි විමර්ශන කරන්නට අවශ්‍යකම් සූදානම් කර තිබෙනවා. මේ පිස්ටල් අතර චීනය, පකිස්තානය සහ ඇමරිකා, ඔස්ට්‍රියාව නිෂ්පාදනය කරලද නවීනම පන්නේ ආයුධ තමයි මේ ලැබී තියෙන්නේ. මේවා ආරක්ෂක අංශවල භාවිත කරන දැන්ට තියෙන නවීනතම සහ දියුණුම අවිලස් තමයි සැලකෙන්නේ. මේක කෝටි 192ක් දළ වශයෙන් හෙරොයින් කිලෝවක වට්ටාගම කෝටියක් ලෙස සලකා බැලුවොත් කෝටි 192ක් වට්ට මද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි මේ ස්ථානයේදී අද ලැබෙන්නේ. ඔය දැන්ට පොලිසිය අත්අඩංගුවට සැකකාරියන් 2 දෙනෙකු සහ සැකකරුවෙකු අත්අඩංගුවටපත් වෙලා තියෙනවා. ඒ අය අනාවරණය කරන කරුණු අනුව ඉදිරියේදී අපිට මේ මද්‍රව්‍ය තොගය ගෙනීම සම්බන්ධ වෙච්ච ප්‍රධාන සැකකරුවා සම්බන්ධයෙන් සොයා බැලීමට අපිට හැකියාව ලැබෙනවා. ගෙවීම් පෙරහැර තිබූ කොන්ත්‍රාත්කරුවන් සහ සේවා සැපයීම් කරුවන්ගේ අදාළ ගෙවීම් පියවීම සඳහා වන පරිපූර්ණක ඇස්තමේන්තුවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුළු ගුණවර්ධන මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් ප්‍රකාශ කර සිටියේ රුපියල් බිලියන 130ක පරිපූර්ණක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. මේ අතර නව වසර සඳහා වන අයවැය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. රජයේ විසින් පසුගිය වසරේදී ගෙවී යුතු ඒත් ගෙවල නැති මුදල් ඉල්ලාගෙන කොන්ත්‍රාත්කරුවෝ සැපයුම්කරුවෝ සියලු දෙනා පැමිණෙනවා. උදාහරණයක් වශයෙන් පසුගිය රජයේ විසින් ක්‍රියාත්මක ගම් පෙරළිය, ළඟම පාසල, හොඳම පාසල, පොහොර ගැනීම, බෙහෙත් ගැනීම යනාදිය සඳහා කොන්ත්‍රාත්කරුවන්ට සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල් රුපියල් බිලියන 130ක් ගෙවල නැහැ. මුදල් නොලැබෙන කොන්ත්‍රාත්කරුවන් මේ මුදල් ටික ගෙවීම සඳහා අතිරේක අරමුදල්
ඉල්ලා සිටින නැවතත් පරිපූර්ණ ඇස්තමේන්තුව ඉදිරිපත් කරන්නට සිද්ධ වෙලා තියෙන බව මම සඳහන් කරන්නට කැමැති. බරපතල ලෙස නීතිය කැඩීමක් හිතලා තියෙනවා. පහුගිය රජ බැරිද මේ කට්ටියට විරුද්ධ යම්කිසි නීතිමය පියවරක් ගන්නවද? මම බලාපොරොත්තු වෙනවා මේක ඉදිරියට එන රජයකට පූර්වාදර්ශයක් වීම වැළැක්වීම සඳහා මේ පිළිබඳ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ පාර්ලිමේන්තුවට වැරදි තොරතුරු සැපයුවාද නැද්ද? මේ සැපීමෙන් ඇතිවෙච්ච රටට වෙච්ච හානිය මොකක්ද කියලා සොයා බලන්න පූර්ණ බලතල සහිත වෘත්තීමය වශයෙන් ඒ විෂයානුබද්ධ අවබෝධයක් තියෙන මහජන නියෝජිතයන්ගෙන් සමන්විත තේරීම්කාරක සභාවක් දාන්න කියන යෝජනාව මම පක්ෂනායක කමිටුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. කාගේ ආණ්ඩුවක් තිබුණත් මින් ඉදිරියට ඇතිවන ආණ්ඩුවල මේ පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තුවේ නීති රෙගුලාසි අනුව කටයුතු කරන්නත් එසේ නොකරන අයට දඬුවම් පැමිණවීම සඳහා ක්‍රමවේදයක් සකස් විය යුතු වෙනවා. විපක්ෂයේ අභියෝග කරනවා ජනතා සහන සඳහා ඔබතුමාලා අයවැයක් ගේන්න විපක්ෂයේ සහයෝගය දෙනවා කියලා. මෙවන් අවස්ථාවක ඉදිරිපත් කරන්න පුළුවන් නේද එහෙම උනති? එහෙම ඉදිරිපත් කරන්න බෑනේ. අයවැයක් කොහොමද එහෙම ඉදිරිපත් කරන්නේ? පාර්ලිමේන්තුවේ අයවැයක් ගේන්න අලුත් පාර්ලිමේන්තුවක් ඇති වෙලා. මොකද පාර්ලිමේන්තුව මැතිවරණේ පැවැත්වෙන තෙක්නේ මේ අතුරු සම්මත ගිණුම සම්මත කළේ. ඒ නිසා පාර්ලිමේන්තුව මැතිවරණේ අප්‍රේල් මාසයේදී පැවැත්වෙන. නැවතුම් දිනයක් තියෙනවද පරිපූර්ණ ඇස්මෙන්තුව ඉදිරිපත් කරන? ලබන පාර්ලිමේන්තු වාරෙදී ඉතාම ඉක්මනින් ඉදිරිපත් කිරීම සඳහා මේ දිනවල මුදල් අමාත්‍යාංශය කටයුතු කරගෙන යයි. චීනයේ මේ කොරෝනා වෛරස් එක නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබන්න චීනෙට ගිහිපු ළමයි දැන් ආපහු උදරන්ට 500කට කිට්ටු ගන්නක් ගෙනලා තියෙනවා. මේ හයර් එජුකේෂන් මිනිස්ටර් වශයෙන් ඔබතුමාට යම්කිසි වැඩපිළිවෙළක් තියෙනවද? වුහාන් වල ඉන්න ශිෂ්‍යෝ ඉන්නේ 25යි 33යි අතර සංඛ්‍යාව. 33ක් කියලා තමයි කියන්නේ. ඔවුන්ව ඉතාම සුරක්ෂිත ලෙස විශ්වවිද්‍යාලය තුල නේවාසිකාගාරයේ තියලා තියෙනවා. ඔවුන්ට මුල් දවස්වල කැම්බීම වල සමහර ඒවා බෙහෙත් වල එමේ හිඟයක් ඇති වෙලා ඒවා අපේ ස්ථානපතුමයෙන් ලබා දුන්නු. අපි විශාල වශයෙන් මේ එන සියලුම දෙනා පූර්ණ පරීක්ෂණයකට ලක් කරනවා. ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට 30,000 යනකොට 20,000කට වඩා වැඩි පිරිසක් වාර්ෂිකව විදේශවලට ඉගෙන ගන්න යනවා. මේක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ ගුණාත්මක වශයෙන් ඉහළ සම්මත ප්‍රමිතීන්ට අනුව ඉගෙන ගැනීම සඳහා ඇති හැකිය අය පමණක් නොව නැති බැරි අය තමන්ගේ දේපොළ වතුපිටි උගස් කළා යවන. මේකට තියෙන උත්තරේ තමයි අපේ රටේ අපේ දරුවන්ට ලෝකයේ සම්මත ඉහළම ප්‍රමිතියෙන් යුක්ත ආකාරයට ඉගෙන ගන්න අවශ්‍ය රටක් වටපිටාවක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය. ඒ නිසා තමයි අපි කිව්වේ අලුත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත්ත විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාව තුළ පිහිටවන්න අපි ඉඩ දෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලි අනුපාතිකය 5% දමා තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඊයේ දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී සිය ප්‍රතිපත්ති පොලි අනුපාතිකය පදනම් අංක 50කින් අඩු කර තිබෙනවා. ඒ අනුව මහ බැංකුවේ ස්ථාවර තැන්පත් පහසුකම් අනුපාතිකය සහ මහ බැංකුවේ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 6.5 බිඳුවකට සහ 7.5 බිඳුවක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. දේශීය ආර්ථිකයේ සහ මූල්‍ය වෙළඳපොලේ මෙන්ම ගෝලීය ආර්ථිකයේ වර්තමාන හා අපේක්ෂිත වර්ධනයන් පිළිබඳ විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. මෙම තීරණය වෙළඳපොළ ණය අනුපාතිකයන් අඛණ්ඩව අඩු කිරීමට සහාය වන අතර එමගින් උද්ධමනය සඳහා හිතකර මධ්‍යකාලීන දැක්ම අනුව ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රකෘතිමත් වීමට පහසුකම් සැලසෙන අතර ඒ 4% සහ 6% අතර පරාසයේ රඳවා ගැනීමටද ඉන් පිටුවහලක් වනු ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ. තාක්ෂණික උපාධිය කපාදු කිරීමට එරෙහිව විශ්වවිද්‍යාල විද්‍යායතන සිසුන් අද විරෝධතාවයක කොළඹදී නිරත වුණා. තාක්ෂණික උපාධිය කප්පාදු කිරීමට එරෙහිව විශ්වවිද්‍යාල විද්‍යාර්ථිවල සිසුන් අද විරෝධතාවයක නිරත වුණා. ඒ හේතුවෙන් ගලුපාරි සහ කොල්ලුපිටි අවට මාර්ගවල දැඩි රතු වාහන තදබදයක් ඇති වූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. අද දහවල් කොළඹ නෙළුම්පොකුණ ඉදිරිපිට සිට පාගමනින් පැමිණි ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණි බවයි වාර්තා වන්නේ. මේ අතර කොන්ත්‍රාත් පදනම මත සිටින සේවකින්ගේ කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවකින් පිරිසක්ද ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද විරෝධතාවයක නිරත වුණා. ඒ හේතුවෙන් ගාලු මුවදොර පාර සම්පූර්ණයෙන්ම වසා දැමීමටද පොලිසිය පියවරගෙන තිබුණා. උණ රෝගයක් පැතිර යාමේ අවදානමක් හේතුවෙන් හැටන් පතන ශ්‍රීපාද විද්‍යාපීඨය තාවකාලිකව වසා දමා තිබෙනවා. හැටන් පතන ශ්‍රීපාද විද්‍යාපීඨය තුළ වෛරස් උණ රෝගයක් පැතිර යාමේ අවදානමක් හේතුවෙන් විද්‍යාපීඨය තාවකාලිකව වසා දමන ලෙස කොටගල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලයේ නිලධාරීන් විසින් එම විද්‍යාපීඨයේ පීඨාධිපතිනියට උපදෙස් ලබා දී තිබෙනවා.
එම විද්‍යාපීඨයේ අධ්‍යාපන ලබන ගුරු සිසු සිසුවියන් 200කට ආසන්න පිරිසකට ඊයේ දින සිට උනරෝගිය සහ ශ්වසන අපහසුතා ඇතිවීම හේතුවෙන් කොටගල ප්‍රාදේශීය රෝහලින් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර අද දිනේත් ගුරු සිසුන් 50කට ආසන්න පිරිසක් කොටගල ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවයි කොටගල ප්‍රාදේශීය රෝහල් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය සාවිත්‍රි ශර්මා මහත්මිය සඳහන් කළේ. කොරෝනා වෛරසය මුල් කරගෙනමින් වත්මන් රජය සිය වගකීම් පැහැර හරිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රාණී බණ්ඩාර මහත්මිය පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරිය මේ පව ප්‍රකාශ කළා. අද බඩුමිල ජීවන වියදම පිළිබඳව අද ඉතාම අමාරුවෙන් ජනතාවට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ බඩුවල මිල ගණන් දිහා බලනකොට එක පැත්තකින් ජීවන මිල ඉහළ ගිහිල්ලා, ඉතින් බෙහෙත් මිල එක පැත්තකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතාමත් පල්ලෙහාට බැහැලා තියෙනවා. ඉතින් මේ සියලුම ප්‍රශ්න අද යටපත් කරලා තියෙනවා මේ කොරෝනා වෛරසය. අද කොරෝනා වෛරසය නිසා අද මේ තියෙන ප්‍රශ්න සියල්ල යටපත් කරගෙන මේ අය මේ උඩින් රජයේ වැඩ කටයුතු ඉස්සරහට අරගෙන යන්න මේ අය සූදානම් වෙලා තියෙනවා. 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ විශාල බලාපොරොත්තුවක් එක්ක. දැන් අදේ 69 ලක්ෂය බලාගෙන ඉන්නවා මේ කියපු දේවල් අද මේ වර්තමාන රජය කරනවද කියලා. අපිට පේන විදිහට නම් විවිධ ප්‍රශ්න ඉස්සරහට දාමින් අද කොරෝනා වෛරසය මීට ටිකක් කාලයකට කලින් හඬබට වගයක් ගැන නිරන්තරයෙන් කිය කිය මේ සියලු දේවල් යටපත් කරා. ඊට වැඩිය ප්‍රශ්න අද මේ රටේ රජයක් හැටියට ප්‍රශ්න විසඳන්න විශාල ප්‍රශ්න ගණනාවක් ගොඩ ගැහිලා තියෙන මොහොතක මේවාට අවධානය යොමු කරන්නේ නැතුව මේ වගේ දේවල් ඉස්සරහට දාගෙන මේ දේවල් යටපත් කරගෙන යනවා කියන එකයි අපිට පේන්න තියෙන්නේ. අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් මෙම වසර අවසාන වන විට නිවාස 14,022ක් ඉදිකිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ඒ ගමට ගෙයක් රටට හෙටක් ජාතික නිවාස සංවර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාව පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් මේකෙන් ප්‍රතිලාභින් තෝරා ගැනීමේදී ඒ ප්‍රතිලාභියාගේ පවුලේ සමාජිකයෝ පිරිස් විශේෂයෙන් දරුව ප්‍රමාණය එහෙම නැත්නම් යම්කිසි නිදන්ගත රෝගයකට ලක් වෙලා තියෙන කෙනෙක් නම් එයාට නිවාසක් හදා ගැනීමේ ගැටලුව තියෙනවා. ඒ නිසා ඒකට මූලික අධ්‍යාල වරම් ලැබලා ඉන්නවා නම් නිවසේ අඩුපාඩුව තියෙන නිසා ඒක ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම අන්ත දුගීභාවය ඒ නිවසක් හිමකම කීමට වරමක් වෙනවා. ඒ නිසා මේ වැනි කරුණු කාරණා ගණනාව අපි මේ නිවාස වැඩසටහනට යොදාගෙන තියෙනවා. මේ නිවසක් වෙනුවෙන් ලක්ෂ 6ක මුදලක් අපි ලබා දෙනවා මේ ප්‍රතිලාභේ ලබා ගන්න පුද්ගලයාට. අධියරෙන් අධියරට ලබා දෙන මුදලක් ලක්ෂ 6ක් දක්වා අපි මේක ලබා දෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ සෑම නිවසකටම මේ දේශීය කර්මාන්තයක් වෙන උළු කර්මාන්තේ උළු තමයි අපි යොදා ගන්න කටයුතු කරන්නේ. යොදා ගැනීම තුළ මම හිතන්නේ ඒ සනීපාරක්ෂාවට ඒක ඉවහල් වෙනවා කියන විශ්වාසය අපි ළඟ තියෙනවා. ඒ වගේම මතක් කරලා කියනවා මේ වෙනුවෙන් අපි කැබිනට් අනුමැතිය ලබාගෙන තියෙනවා million 8413.2 මේ වෙනුවෙන් භාණ්ඩාගාරය වෙන් කරගන්න 20 වසර ඉවර වෙද්දී මේ නිවාස 14022ම අපි හදලා ඉවර කරනවා. රටවට අපවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. වවුනියාව ඕමන්ත විලත්ති වෛත්කුළම ප්‍රදේශයේදී යාපනයේ සිට වවුනියාව බලා ධාවනය වූ බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙලෙස අනතුරින් ජීවිතක්ෂයට පත් ව ඇත්තේ වවුනියාව විලත්ති වෛත්කුළම ප්‍රදේශයේ වයස අවුරුදු 19ක් වූ එස් බානුචන්ද්‍ර මෙති තරුණයෙක්. අධික වේගය මෙම අනතුරට හේතු වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන මස්කිලිය සාමිමලයේ ගවරවිල දමිළ මහා විද්‍යාල ඉදිරිපිට එම පාසලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් අද උද්ඝෝෂණය කර වෙත වුණා. තම පාසලේ විදුහල්පතිවරයා සහ දමිළ විෂය උගන්වන ගුරුවරයෙකු මාරු කරන ලෙසට බල කරමින් මෙම උද්ඝෝෂණය පැවති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. කොළඹ විශ්වවිද්‍යාලය ලියෝ සමාජය ලියෝ දිස්ත්‍රික් 306C1 විසින් සංවිධානය කරනු ලැබූ සහෘද යාත්‍රා ව්‍යාපෘතියේ තුන්වන අදියර ලියෝ අභිමනත අභිමුව කුරුණෑගල අභිමන්සල පරිශ්‍රයේදී පසුගිය 26 වන දින අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. මෙහිදී රට ජාතිය රැක ගැනීමට යුද පෙරමුණේ සටන් කර රණක්ෂිත තත්ත්වයේ පසුවන වීරෝධාර රණවිරුවන් උදෙසා විනෝදාංශු රසක් සංවිධානය කර තිබූ අතර මේ සඳහා යුද හමුදා තෝරවාදක කණ්ඩායමද ඔවුන් හා එක්වී සිටියා. ව්‍යාපාරිකවත් විශේෂාංගයේ දැන්
ජාතික ලොතරැයි මණ්ඩලය සම්බන්ධයෙන් නැවතත් වාසනාවේ විශ්වාසය ඇති කරමින් සියලුම ත්‍යාගලාභීන්ට ලබා දිය යුතු ත්‍යාග මුදල් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් අද කොළඹදී පැවැත්වුණා. ඒ සංවර්ධන බැංකු සහ රාජ්‍ය යෝජනා රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පහුගිය වර්ෂ කිහිපය තුළදී මේ විශ්වාසය සම්බන්ධයෙන් මං හිතන්නේ කිසියම් පළදුවීමක් අපිට පොදුවේ ගත්තොත් ජනතාව පොදුවේ කියන්න ගත්තා ටිකට් අපි අරගන්නවා. හැබැයි ඉස්සර වගේ අපිට ජයග්‍රහණ ලැබෙන්නේ නැහැ. මං හිතනවා අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපේ ආණ්ඩුව වෙරදරන අවස්ථාවක රජයේ ආයතනයක් හැටියට ඔබ ආයතනයත් ඒ වගකීමෙන් කොටසක් බාරගත්තොත් හොඳයි කියන යෝජනාවක් මම මේ අවස්ථාවේදී කරනවා. ඒ වගේම නියෝජිත මහත්වරු දැඩි පරිශ්‍රමයක් මේ ආයතනය ගොඩනැගීම සඳහා ඒ අවශ්‍ය සහයෝගය ආයතනය ලබා දෙනවා වගේම ඔවුනු මහජනතාවට සේවාවක් කරනවා. එහිඳා මේ රටේ ටිකට්පත් අලෙවිකරුවන් නියෝජිතවරු සියලු දෙනා රකබලා ගැනීම සඳහා ලොතරැයි මණ්ඩලය කටයුතු කරනවා කියන විශ්වාසය අපි තුල තියෙනවා. මෙම උත්සවෙන් අනතුරුව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා මෙලෙස අදහස් දක්වා සිටියා. කාලයක් පුරාවටම ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන ත්‍යාග දිනුලාභීන් ත්‍යාග මුදල් පසුගිය කාලයේ පුරාවටම නොගෙවා ගොඩගැසෙමින් තිබුණු වටපිටාවක සියලුම දෙනාගේ ත්‍යාග මුදල් එකට එකතු කරලා මේ විදිහට අපිට ප්‍රධානයන් ඉතා ඉක්මනින් ලබා දීමට පුළුවන්කම ලැබුණා. එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ නිමාවට පත්වන්නේ. අප යළිත් හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.